හමුදා විසින් ක්‍රියාත්මක කරන ලද මහා පරිමාණ ක්‍රියාන්විතයන්හිදී තම දිවි දෙවැනි කොට මහඟු මෙහෙවරක යෙදුණු රණශූරයෙකු බව අප මෙහිදී ඉතාමත් ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නෙමු. තවද යුද්ධ හමුදා මූලස්ථානයේ ලිපිකරුවෙකු වශයෙන්ද රාජකාරී ඉටුකරදිම ව්‍යුරෝධාර රණවිරුවා සිය හමුදා ජීවිතය තුළ දක්වන ලද විනයගරුකත්වය නිර්භීතභාවය හා අවංකත්වය හේතුවෙන් බලෑණියේ සීල නිලධාරීන්ගේ හා සහෝදර සෙබළුන්ගේ අතිශය පැසසුමට පාත්‍ර විය. මෙම ජ්‍යෙෂ්ඨ කොමිෂන් වලත් නිලධාරී විසින් යුද්ධ හමුදා සේවා කාලය තුළදී ඉතා කැපවීමෙන් විනයගරුකව හා නිර්භීතව රාජකාරී ඉටුකරන ලද ප්‍රශංසනීය සේවය අගයනු වස් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපතිතුමන් විසින් පූර්ණ භූමි පදක්කම උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම ත්‍රිවිරස මෙහෙයුම් පදක්කම පනස්සර නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම ශ්‍රී ලංකා යුද හමුදා පනස්සර සංවත්සර පදක්කම උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම නැගෙනහිර මානුෂීය මෙහෙයුම් වැනි පදක්කම් හා පළඳනාවලින් පිදුම් ලබා ඇති රණශූරයෙකි. Hey!
ولكن විශේෂණ යෝග පළවෙනි කොටස ආවන බලණිය ශ්‍රී ලංකා සිංහ රජමෙත්ව අනිදිනේ ධාරී දුතිනත් කරන ලියුබේගේ සුභසිංහ RWP RSP විසිනි අනුක්‍රමික අංක 2226 2022 නොවැම්බර් මාස 30 වන දින ඡේද අංක 1 සිට 6 දක්වා ඉතා සංවේගයෙන් යුතුව දනුම් දීමයි මෙය යම් සෙබල 356 376 සැරෙන් විජේසූරිය බණ්ඩා HMG විශ්‍රාමික ආයවන බලයනේ ශ්‍රී ලංකා සිංහ රජමෙත්ව අයත් සෙබල 350යි 376 සැරෙන් විජේසූරිය බණ්ඩා HMG යන ජේෂ්ඨ කොමිෂන් වල නිලධාරී වසර 22ක සේවා කාලයක් අවසන් කර 2016 ඔක්තෝබර් මාස 16 වන දින යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගන්නවා සිටියේදී වගුර රෝගිය වෙලදී තොරණුව රෝහලේ ප්‍රතිකාර ලැබී සිටියේදී 2022 නොවැම්බර් මාස 28 වන දින මියගොස් ඇති බව ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙනු ලැබේ එම ශෝචනීය මරණය සම්බන්ධයෙන් ආයවන බලයනේ ශ්‍රී ලංකා සිංහ රජමෙත්වේ අනදින නිලධාරී ඇතුළු සීලොම් නිලින්ගේ සාධිත සංවේගය මින් පල කර සිටින්නෙමු. වර්ෂ 1968 වූ නොවැම්බර් මාස 11 වන දින හේරත් මුදියන්සේලාගේ ගෙදර රම්බණ්ඩා පියාණන්ට සහ දිසානායක මුදියන්සේලාගේ සුසිලා කුමාරි හාම යන මෑණියන්ට දාව හේරත් මුදියන්සේලාගේ ගෙදර විජේසූරිය බණ්ඩා නමින් උපත ලබා ශ්‍රී නාග ජාතික පාසල වෙතින් මූලික අධ්‍යාපනය හදාරා එම විදුහලේ කැපී පෙනෙන දක්ෂ ශිෂ්‍යයෙකු හා ක්‍රීඩකයෙකු සිට තුරුණු වියට එළඹෙනවාත් සමගම තම මව්බිමේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව 1989 දෙසැම්බර් මාස 19 වන දින ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල සේනාව වෙත ආධුනික සෙබළුකු වශයෙන් බැඳී කොනෝණි පුහුණු පාසල දියතලාව වෙතින් ආධුනික පාඨමාලාව සාර්ථකව හදාරා ඇති අතර එම පුහුණු කාලය තුලදීද එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නිලධාරී නිර්භීතව එඩිදර සෙබළුකුවේ ලක්ෂණ පෙළෙනුම් කළ අතර පාඨමාලාව අවසානයේ ආවන බලණිය ශ්‍රී ලංකා සිංහ රජමෙත්ව සමග එක්වන ලදී.
එතැන් පටන් මෙම බලයනිය සමග යාපනය අලිමංකඩ පරන්තන් චාවකච්චේරි කිල්නොච්චිය මාන්කුලම් වවුනියාව මන්නාරම පිරිතල්තිව් පූනරීන් නන්දිකඩාල් කල්පු යන ප්‍රදේශයන්හි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටනේ නියලෙමින් තම මාතෘභූමියේ ඒකීය භාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කර ගැනීමේ උදාර චේතනාවෙන් යුතුව එවකට ත්‍රස්තවාදීන් හට දැවැන්ත පරාජයන් අත්කර දුන් බලවේගය Thank you.
Thank you.